කොහොමද? හොඳයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අඳුරනවද? රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා, අනුරකුමාර දිසානායක මහත්තයා අඳුරනවද? ඔව්. දැන් සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් අහපුවාම බොහෝ දෙනෙක් කැමති නෑ පිළිගන්න එකක්. ඒ තමයි අඳුරන්නේ නෑ, හරි දන්නේ නෑ, හරි කියන්නේ මන්දන්න ස්කෝල යන කාලේ මෙහෙමයි අරහෙමයි, අපිත් එක් එකට බෝඩිමේ හිටිය, බස් එකේ ගිය, අපි එකට තමයි පිට්ටනිය ක්‍රිකට් ගැහුවේ, ඔය වගේ කතා කායි කරි අහන්න ගිහිල්ලා අනුකුමාර දිසානායක මහත්තයාගේ ටෙලිෆෝන් නම්බර එකක් තියෙනවද කියලා, නැත්නම් අගමැතිතුමාව කන්ටැක්ට් කරගන්න පුළුවන් විදියක් තියෙනවද? ෆෝන් එකේ නම්බර එක තිබ්බා මචං, අලුත් ෆෝන් එකක්නේ, ඒක නිසා මේක නෑ මං ඉල්ලලා දෙන්න යාළුවෙක් ගාව තියෙනවා වගේ උත්තර දෙනවා. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්න සිද්ධ වෙන්නේ ඇයි? සහ එහෙම කරන්න පෙළඹෙන්නේ ඇයි? අකුර කියන්නේ මෙච්චරයි. තමන්ට තනියම රවුම් කරලා ගත්තම තනි හුදකලා අනන්‍යතාවයක් හදාගන්න බැරි බොහෝ දෙනෙක් කවුරු හරි හරහා අනන්‍යතාවයක් හදාගන්න උත්සාහ කරනවා. අපි අධිෂ්ඨාන කරගන්න ඕනේ, අපි වැඩ කරන්න ඕනි, අපි එන්න ඕනේ එක තැනක් තියෙනවා. ඒ තැන තමයි ඔවුන් අපිව අඳුනන තැනට අපි පත් වෙන එක. එහෙම අඳුනන තැනට පත් වෙන්නේ කොහොමද? නිකන් හායි බායි කියලාද? වාතයක් වෙලාද? වදයක් වෙලා පස්සෙන් ගිහිල්ලා සර් මේ මගේ නම මේක, මම මෙයා, එහෙම කියලාද? අකුර කියන්නේ ඒක නෙවෙයි ක්‍රමේ. ඔබ කරන වැඩේ ඇතුලේ ඔබ චරිතයක් වෙන්න, ඔබ සෙල්ලම් කරන පිට්ටනියේ ඔබ දැවැන්තෙක් වෙන්න. එතකොට ජනාධිපති, අගමැති, ප්‍රකට දේශපාලඥයෝ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඔබව අඳුරගනී. අකුරේ ෆේස්බුක් යාළුවෙක් අලුත් වැඩකට අත ගැහුවා කියලා පණිවිඩයක් කියවලා තිබුණා. මේ පණිවිඩෙත් එක්ක එහෙට මෙහෙට යනකොට අපිට ආරාධනාවකුත් හම්බෙනවා අකුරට. ඒ ආරාධනාවේ තියෙන්නේ මෙහෙම, මේක අකුරත් එක්කත් පොඩි සම්බන්ධයක් තියෙනවා. ඒ වැඩේ නමයි හුස්ම ගන්න අකුරු එක එක විදිහේ වෙනස් කතා. රංජිත් කුමාර සමරකෝන්, සඳුද කියන්නේ සතිය දවසක් තමයි, වැඩත් වැඩි තමයි, මාසේ අන්තිම නිසා තව ටිකක් කරදරයි තමයි, හරියට හරි හාෆ් ඩේ දාන්නත් වෙනවා තමයි. ඒත් සමහර දේවල් වෙනුවෙන් එහෙම කැපකිරීම කළාට ඒක පාඩුවක් නෙවෙයි. 31 සඳුදා හවස 3:00 මහජන පුස්තකාලේ තියෙන්නෙත් එහෙම වැඩක් කියලා රංජිත් සමරකෝන් අපිට ආරාධනාවක් කියවලා තිබුණා. ඒ ආරාධනාව මග හැරයා නොහැකි ආරාධනාවක් නිසා අපි රංජිත් කුමාර සමරකෝන්ගේ හුස්ම ගන්න අකුරු කොහොමද හුස්ම ගන්න කියලා බලන්න මහජන පුස්තකාලයට ගොඩ වුණා. මේ වෙනකොට අපි දන්න කාරණාවක් තමයි අලුත් සමාජත් එක්ක අලුත් සමාජ ක්‍රමය තුළ දැනුම් පරාසය පුළුල් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සමාජ ජාල ඔස්සේ තම තමන්ගේ නිර්මාණ හැකියාවන් එළිදක්වන්න බොහෝ තරුණ පරම්පරාව පෙළගැහිලා තියෙනවා. එහෙම වකවානුවක තමයි මේ තීරු ලිපි එකතුව මම ලග්බිම් පුවත්පතට සම්පාදනය කරන්නේ. අපේ කාලේ කතාවක් තිබ්බ, දැන් වගේ නෙවෙයි, පත්තරයක වැඩ කරන කෙනෙක්ගේ පින්තූරේ පත්තරේ යන්නේ මැරිචිදාට විතරයි කියලා. ඒ මම කියන උපකතරවරුන්ගෙත් ඇත්ත වශයෙන්ම ඔයගොල්ලන්ගේ පින්තූර පත්තරේගේ මරුණට පස්සේ විතරයි. එතකොට අස්සෙලා හිටියේ පත්තරවලින්, ඒ හින්දා කවුරුවත් දන්නේත් නැහැ ඒ වගේ පත්තරකාරයෙක් හිටියද නැද්ද කියලා. මට අවශ්‍ය වුණා පුවත්පත්වල අපිට නැති ඉඩ, ගුවන් විදුලියේ අපිට නැති ඉඩ, රූපවාහිනී නාලිකාවල අපිට නැති ඉඩ මේ සයිබවකාශය තුළ අත්පත් කරගන්න. මොකද මට මතකයි මම අවුරුදු හතරක් නැත්නම් පහක් අකණ්ඩව එක දිගට පත්තරයකට ලිව්වා, කිසිම දෙයක් පළ නොවි. අපි බොහෝ දෙනෙක් විශ්වාස කරනවා මේ සමාජ ජාලවල නිර්මාණ කරන පුද්ගලයන්ගේ නිර්මාණ සාමාන්‍යයෙන් හරසුන් නිර්මාණ කියලා. නමුත් අපි හැරිලා බලපුවාම ඉතාමත්ම විශිෂ්ට ගණයේ නිර්මාණ ශිල්පීන්, විශිෂ්ට ගණයේ නිර්මාණ ෆේස්බුක් හරහා, එම නැත්නම් සමාජ ජාල හරහා, මූණු පොත හරහා ඉදිරිපත් කරන අවස්ථා ඕනතරම් වර්තමාන සමාජය තුළ දකින්න පුළුවන්. විශේෂයෙන්ම මේ අලුතින් ඉදිරිපත් වෙන, අලුතින් එළියට එන තරුණ පරම්පරාව දැක්කම ඒ බව පැහැදිලි වෙනවා. මේ පොතේ නමත් ටිකක් අමුතු නමක්, රංජිත් අමුතු විදිහට හිතන මනුස්සයෙක් ඉඳලා.
ඇත්තටම අකුරු හුස්ම ගන්නවාද කියලා මට හිතුනේ. කවි සමේදී නම් හරි. ඇත්තටම අකුරු හුස්ම ගන්නවා තමයි ප්‍රශ්නෙට උත්තරේ. ඔව්. ඒ හුස්ම ගන්න අකුරු වචන බවට පත් කරනම් කතා කරන්න පටන් ගන්නවා. අනුරා වැස්සක් වගේ සමාජයේ පතිත වෙන්න පටන් ගන්නවා අතොරක් නැතුව කතා කරන්න. විශේෂයෙන්ම හුස්ම ගන්න අකුරු කෘතිය තුළට මම එකතු කරගත්තේ ලෝකේ ඒ වගේම සමාජයේ රටේ අපිට දකින්න ලැබෙන බොහෝ කාරණා පිළිබඳව සාහිත්‍යමය ගුණයක් එක්ක කරපු කතාබහක්. එහෙම කරපු ලියවිල්ලක්. එහෙම කරපු රචනාවක්. රංජිත් මේ මාධ්‍ය අවකාශය තුළ නැත්නම් මේ සයිබර් අවකාශය තුළ හුඟක් දේවල් හොයන කෙනෙක්. සාමාන්‍යයෙන් අපි දකින දේවල් තුළ තියෙන දුර්ලභ කරුණු කාරණා ඉදිරිපත් කරන්න මේක අවස්ථාවක් කරගත්තා. අතිශය අපිට සමාජයේ මුණ ගැහෙන බොහෝ දෙනා තුළ දක්නට ලැබෙන අතිශය සංවේදී කරුණු කාරණා රාශියක් සාහිත්‍යමය යාගයක් එක්ක මේ කෘතියට එකතු කරන්න මම කටයුතු කළා. සිංහලද? දෙමළ? නැ මුස්ලිම්. සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් අපි හැමෝම මිනිස්සුනේ. අපි ඔබට යෝජනා කරනවා අපි ওই සිංහල හරි දෙමළ හරි මුස්ලිම් හරි කියනක පැත්තකින් තියලා මිනිස්සු හැටියට හිතන්න කල්පනා කරන්න පටන් ගන්න කියලා. ඔය කතාව කිව්වම එකපාරටම අනිත් පැත්තෙන් සමහර විට පුටුවලින් නැගිටලා නේද? ඔව්. මේ ජාතිය පාවා දෙනවා මුන්ට ජාතිය ගැන හැඟීමක් නැහැ. ඔක්කොම එකයි කියනවා එහෙම කොහොමද ඔක්කොම එකයි වෙන්නේ වගේ කතා ඕන තරම් යනවනේ. තව ඕනනම් ලේබල් එකකුත් අරවන්න පුළුවන්. ජාති ද්‍රෝහියෙක්, NGO කාරයෙක් වගේ එකක්. අපි සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් අපි මිනිස්සු හැටියට හිතමු. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ හැටියට හිතමු. එදාට තමයි අපිට මුළු මහත් රටම එකම ජන කොටසක් හැටියට ඉස්සරහට අඩිය තියන්න පුළුවන් වෙන්නේ. එහෙම නොහිතන තාක්කල් කොච්චර හීන දැක්කත් අපිට රටක් හැටියට ඉස්සරහට යන්න නම් බැරි වෙන බව හොඳට මතක තියාගන්න. මේ කතාවත් එක්ක අපි කල්පනා කරා මීට මාස දෙකකට විතර කලින් තිබුණු වැඩක් ගැන ආයෙ පාරක් මතක් කරන්න. මේ වැඩේ තිබුණේ බත්තරමුල්ල අපේ ගමේ. මේක සංවිධානය කළේ සමාජවාදී තරුණ සංගමය විසින්. මෙහි විශේෂත්වය වුණේ සිංහල දෙමළ මුස්ලිම් තරුණ ප්‍රජාව එක තැනකට එක්කහු වෙලා ජූලි 23 කියන ලංකාවේ කළු දිනය වෙනස් මතවාදයක් ගොඩනැගීම උදෙසා භාවිතා කිරීම. අපි ඉස්කෝලේ ඉගෙන ගත්ත සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු සමගින් මේ රටේ ජීවත් වෙනවායි කියන පාඩම යථාර්ථයක් කරන්න මේ ඇවිල්ලා. අකුර කියන්නේ 1983 ජූලි 23 වෙනිදා වෙච්ච දේ. කාගෙන්ද වැරදි වුණේ, කාටද පාඩු වුණේ කියලා හොද හොද මඩේ දාන්න නෙවෙයි. ඕනෑම බෙදීමකින් ආගම් වෙන්න පුළුවන්, ජාති වෙන්න පුළුවන්, කුල වෙන්න පුළුවන්, සමාජ තත්ත්වයන් වෙන්න පුළුවන්, රටට වෙන්නේ අවැඩක් මිසක් හොඳක් නෙවෙයි කියලා. මොකද ව්‍යාපාර ලෝකේ ජාතිවාදී යොදා ගන්නවා අඩුයි, ක්‍රීඩාවේදී යොදා ගන්නවා අඩුයි, කලාවේදී උනත් අඩුයි. විශාල වශයෙන්ම දේශපාලන බලය සඳහා තමයි ජාතිවාදය මෙවලමක් කරගන්න අපේ රටේ සිංහල ජාතිවාදී කණ්ඩායම්, දෙමළ මුස්ලිම් ජාතිවාදී කණ්ඩායම් කල්පනා කරන්නේ. සුද්ධ අපේ රට යටත් කරලා කළේ බෙදන එක. අදත් වෙන්නේ ඒදෙමයි. ඒ නිසා අපේ නායකයෝ මොනවා කිව්වත් අපි හැමෝම එකට ඉන්න ඕනේ කියලා තමයි අකුර කියන්නේ. මම්පති කතෝලික දරුවෝ 10 දෙනෙක්ගේ සමන්විත පවුලක මම විතරයි බෞද්ධ යානමක ප්‍රසාද වෙන්නේ. මම වැඳලා අවුරුදු 33ක්. අද වෙනකන් එහෙම කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. හැම දෙයකම ඊට ප්‍රස්තාව දෙන්න, හැම දෙයක්ම ජයග්‍රහණය කරන්න උලක් එක දෙයක් තමයි මොන ආගම ඇදෙව්වත් මොන ආගම් තිබුණත් උත්තරීතර එකම දේ එකම ආගම මම අද අදහන ආගම ආදරය. මේ වගේ සුළු උත්සාහයකින් මේ සංහිඳියාව හදන්න පුළුවන් කියලා අකුර හීන එක නෑ. නමුත් මේගත් උත්සාහයට අපේ ආචාර්ය මිනිසුන් නරුම වෙන්නේ හරි මුග්ධ වෙන්නේ හරි
වනචාරී ගති පෙන්නන්නේ හරි ඔවුනොවුන්ගේ ජාති සංස්කෘතිත් එක්ක නෙවෙයි. යාපනයේදී විද්‍යාව දූෂණය කරේ දෙමළ මිනිස්සු. දකුණේදී අපේ සහෝදරියක් සිංහල මිනිස්සු ඕන තරම් දූෂණය කරලා තියෙනවා. මුස්ලිම් මිනිස්සු මුස්ලිම් මිනිස්සුට වෙඩි තියලා කපලා කොටලා මරලා තියෙනවා. ඒ කියන්නේ නරුමකම ජාතිය හරි සංස්කෘතිය හරි පදනම් කරගත් එකක් නෙවෙයි. අපි ඔබට කියන්නේ අබ්දුල් කලාම් ජනාධිපති වෙනකන් ඉන්දියානු සංස්කෘතියට ඉවසන්න පුළුවන් උනේ ඔවුන් හැමෝම අපි පොදු ඉන්දියානුවන් කියලා හිතපු නිසා. දවසක අපිත් එහෙම හිතන්න පටන් ගත්තා. තමන්ට තර්ජනයක් නැතිකොට තමන්ට අභියෝගයක් නැති වෙනකොට තමන් යම් තැනක ස්ථාපිත වුණාට පස්සේ දුක් විඳින කෙනා හරි වැටිලා ඉන්න කෙනා හරි ඉන්නේ තමන්ට වඩා පහලින් කියලා තේරෙනවා නම් ඕනම කෙනෙක් ඔබට උදව් කරන්න ඔබට අත දෙන්න ඉදිරිපත් වෙයි. ඔබ ඔහුගේ සීමාව ඉක්මවා නොයන තාක්කල්. හැබැයි ඔහු ඔබේ යාළුවෙක්ද නැද්ද කියලා හරියටම බලාගන්න පුළුවන් විද්‍යාගාර පරීක්ෂණයේ තමයි යම් මොහොතක ඔබ ඔහුව අභිභවා යනකොට ඔහු දක්වන ප්‍රතිචාරය. ඒ ප්‍රතිචාරය මත බලාගන්න පුළුවන් අර දුකේදී අපිත් එක්ක හිටියේ ඇත්තටම යාළුකමටද එහෙම නැත්නම් ඔහුට හෝ ඇයට අපෙන් තර්ජනයක් නැති නිසාද කියලා. මචං ලක්මාලයා කොහෙද මම මේ යන්නේ? කොහෙ යන්නද බං? ඔළුව හැරිච්ච අතක යන්න වෙලා තියෙන්නේ දැන්. ඇයි බං? මේ විසාසාවනේ මම නම් යන්තම් ගොඩ මචං. වීගොම් එකට පැන ගන්න පුළුවන්. කොහොමද රිසාස්? අවුල් කල්ප C2 S1. මට තේරෙන්නේ කොහොම අම්මට අයප්පච්චිට මේක ගිහිල්ලා කියන්නද කියලා. ඉස්සරහට මොනවද කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ කල්ප. මේ අවුල් ගන්න එපා මචං. අපිට පාරත් කරන්න පුළුවන් එක්සෑම් එක. බය වෙන්න එපා මේ. මේ බයනො ඉඳපන්. ලැබෙන අවුරුද්ද මහන්සිලා වැඩේ කරමු. රයිට්. බලෙන් යන ප්ලේට් එක ගන්න. මාලේ. කල්ප. කොහොමද ඉතින්? එන කාලෙකට පස්සේනේ. ඒකනේ. කොහෙද යන්නේ? පොඩි හොඳ වැඩකට යන ගම. ඉස්සරහට මුදල්ලක් නේ මචං සෙට් උනේ. ආ, උඹලට දැන් අපි උදලුවා. ඊළඟකලේ. ඉතින් මේ එක්සෑම් කරන්නේ කොහොමද රිසල්ට්? අම්මෝ. යාන්තම් ගොඩ මචං. නිවන් ගියා වගේ. අසාවක් නැතත් කමන්නේ මචං විභාගෙ කොට ගියානේ. කොහොමද රිසල්ට්? හාම් කොයිද? මැනේජ්මන්ට් සිලෙක්ට් මචං මැනේජ්මන්ට්. නෑ, ඊයෙ මචං. මේ අද මගේ ගානේ ප්ලේන් තියක් වඩේකුත් එක්ක යමං. මචං මම මේ පොඩි හදිසියකට යන ගමන් හිටියේ. අපි වෙන වෙලාවක සෙට් එමුද? ඕකේ මචං ඕකේ. ඕකේ. නබි ගියා. උසේන් බෝල්ට් දන්නවද? දන්නවනේ. අර මේක එයා තමයි. පහුගිය දවසක බීජින් වල තිබ්බා ලෝක ශෝරුතා මලල ක්‍රීඩා තරගාවලියක්. මීටර් 200 තරඟ ඉසව්ව දිනුවේ උසේන් බෝල්ට්. Пятая дорожка, Усейн Болт. Ну и вот, наконец-то, стартовал этот забег. Ну что, очень неплохо Усейн взял старт. Уже он догоняет Янга, выходит вперед. И первый выходит на финишную прямую. Ну что ж, уверенно бежит, но в то же время чувствуется и не вкладывает еще по-настоящему своих сил. И показывает сколько? 20:15. Ну что ж, для такой погоды, наверное, и для тех усилий, которые он вкладывал. Хэбэй, динала винаде кипе агьяат пасы. И динува проуртиэта вада, алут проуртиак нирмане вуна.
ඔය සිද්ධිය වෙලා විනාඩි කීපයකට පස්සේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා. ඒ සාමාන්‍යයෙන් තරඟ ඉසව්වක් ඉවරුණාට පස්සේ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා ජයග්‍රහකින් එක්ක. එදා දවසේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව මොකක් වෙන්න ඇද්ද? කැමරා ශිල්පියෙක් එනවා, හැප්පෙනවා, හැප්පෙන්නේ කකුල් දෙකේ. උසේන් බෝල්ට් ජීවිතේ තිබිලා වැඩක් නැහැ කකුල් දෙක නැති වුණොත්. කකුල් දෙක තමයි උසේන් බෝල්ට්ගේ මුළු ජීවිතේම කියන්නේ. එතකොට මුළු මාධ්‍ය සාකච්ඡාවම යන්න ඕනේ හරිනම් අපිට හිතන විදිහට මේ සිද්ධිය ගැන. අපි කියනවට විශ්වාස කරන්න. බෝල්ට් ඔය සිදුවීම ගැන එකම එක වචනයක්වත් කතා නොකළ බව ඔබ විශ්වාස කරනවාද? ඒ කැරබියන් දූපත්වල බෝල්ට් අපිත් ඉන්නවනේ ක්‍රීඩකයෝ, අපිත් ඉන්නව ලෝක ප්‍රකට ක්‍රීඩකයෝ. දැන් අපි මේ බලන්න හදන්නේ එක සිද්ධියක් මුල් කරගෙන අපේ රටේ ඉන්න කීර්තිමත් ලෝක ප්‍රකට ඉතාම දක්ෂ, ඔහුගේ දක්ෂතාවය සම්බන්ධයෙන් අපිට කිසිම විවාදයක් නැති ක්‍රීඩකෙක්, හැබැයි මාධ්‍යත් එක්ක ගනුදෙනු කරපු හැටි. අකුර මේ වීඩියෝ පට දෙකම, බෝල්ගේ සහ ලසිත් මාලිංගගේ වීඩියෝ පට දෙකම දාලා උත්සාහ කරේ ලසිත් මාලිංග පහත් බෝල්ට් උසස් කියලා පෙන්නන්න තුන් හිතකින්වත් හිතාගෙන නෙමේ. අපිට කියන්න ඕන උනේ මේකයි. ක්‍රීඩා පිටිය ඇතුලේ ඔවුන් පියවරෙන් පියවර පියවරෙන් පියවර උඩට යනකොට ඔවුන්ගේ මානව සම්බන්ධතා සහ ඔවුන්ගේ අනික් විනයත් පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉහළට යන්න ඕනේ. මේක අනුලෝමව සමානුපාතික වෙන්න ඕනේ. හැබැයි ක්‍රීඩකෙක් කොච්චර දක්ෂ වුණත් වැඩක් නැහැ. ඔහු දක්ෂතාවලින් පියවරෙන් පියවර උඩට යනකොට විනයෙන් සහ මානව සම්බන්ධතාවලින් පියවරෙන් පියවර පහළට යනවනම් මේ සිද්ධි දෙක එකට සංසන්දනය කරලා අපිට කියන්න ඕනේ උනේ බෝල්ට් ගැනවත් මාලිංග ගැනවත් නෙවෙයි. අපි හැමෝම මිනිස්සු හැටියට පියවරෙන් පියවර දියුණු වෙනකොට අපි ඊට සමානුපාතිකවම අපේ අනිත් දේවලුත් දියුණු කරගන්න ඕනේ කියන එක. මේ ඔක්කොම කතා කියලා අවසානයේදී අකුරට අනිවාර්යෙන්ම කිව යුතු එක කතාවක් තියෙනවා. ওই සිද්ධියේදී බෝල්ට් මාරයි කියලා අකුරට හිතුණට අකුර කියන්න ඕනේ ලසිත් මාලිංග, උඹ ඇත්තනම් අපිට මාරයි. රට වෙනුවෙන් කරපු දේවල් අමතක වෙලා හැම නෙවෙයි ওই වීඩියෝ එක පෙන්නේ. පරණ කතාවක් මතක් වුණා. අපේ රටේ හිටපු රාජ්‍ය නායිකාවකගේ උපදේශක මහත්තයෙක් හිටියා. රූපවාහිනී කණ්ඩායමක් යනවා මේ උපදේශක මහත්තයාව සම්බන්ධ කරගෙන, සම්බන්ධීකරණය කරගෙන මේ රූපවාහිනී වැඩසටහනක් පටිගත කරන්න. රාජ්‍ය නායිකාව එතෙන්ට එනකල් ඒ අනික් වැඩ ටික සම්බන්ධීකරණය කරන වැඩේ කරන්නේ මේ උපදේශක මහත්තයා. සාමාන්‍යයෙන් ඒ වගේ වැඩකට ගියාට පස්සේ කැමරා ශිල්පිය අතේ තමයි තියෙන්නේ ඒ වැඩේ කොච්චර ලස්සන වෙනවද නැද්ද කියන එකේ අවසාන උත්තරේ එළියට ගන්න මහන්සිය. ඒක ලොකු කණ්ඩායමක මහන්සියක්. නමුත් අන්තිමේට අපිට පේන්නේ කැමරාවෙන් එළියට ගන්න එක. දැන් අර උපදේශක මහත්තයා කල්පනා කරනවා මේ රාජ්‍ය නායිකාවත් ටිකක් සැරයි. ඒක නිසා එත් මෙතන ඇවිල්ලා ෆ්‍රේම් හදන්න ගියොත්, කැමරා එහෙම කරන්න ගියොත් පොඩි අවුලක් හැදෙනවා. ඒක නිසා අනික් කණ්ඩායම නමා ගන්නවට වඩා කැමරා ශිල්පියා නමාගෙන තමන්ට ඕන විදිහට වැඩේ කරගන්න පුළුවන් කියලා මේ උපදේශකයා කල්පනා කරලා ආලෝක කරන ශිල්පියෙක් ගාවට ගිහිල්ලා අහනවා, පුතා කැමරමන්ගේ නම මොකක්ද? සිරිපාල ඇයිස. අනේ නිකම් මං ඇහුවේ, නම දැනගන්න. ඔයාගේ නම? ඔයාගේ නමත් අහගත්තා. විනාඩි 5ක් විතර පොඩි වටයක් යනවා, තේ එකක් බොනවා, මොනවා හරි කනවා. එහෙම ඉඳලා එක පාරට අර උපදේශක මහත්තයා ඈත ඉඳන් කතා කරලා සිරිපාලට කියනවා, සිරි පුතා ඔය ෆ්‍රේම් එක කොහොම තියන්න, ඕක මරු. කිව්ව ගමන් සිරිපාල එක පාරට හිතනවා, ෂා මේ රාජ්‍ය නායකාවගේ උපදේශකතුමා මාව දන්නවා වගේ හැඟීමක් ඇවිල්ලා. ඔහු දැන් මීට කලින් කරපු එකට වඩා ටිකක් මහන්සි වෙලා ඌමනාවෙන් වැඩේ කරගෙන යනවා. වැඩේ ඉවර වෙනවා, සම්මු සාකච්ඡාව ඉවර වෙලා
කට්ටිය දැන් බඩු ටික අකුලන ගමන් එක එක්කෙනා ඇවිල්ලා අනා මේ මචං බෝ දන්නවද? බෝ දන්නේ නැද්ද මචං අපි මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා කොච්චර කල්ද කොච්චර වැඩ කරලා දිනවද? උඹලා ඒකනේ කියන්නේ උඹලට අපේ අගයක් නැහැ වගේ එහෙම එකක් කියාගෙන යනවා. ඇත්තටම හැබැයි ඒ ජීවිතේ පළවෙනි වතාවට තමයි උපදේශකතුමා මේ කැමරා ශිල්පියාව දකින්නේ. ඒ මොකද්ද කරේ උපදේශකයා? තමන්ට ඕන වැඩේ කරගන්න පොඩි වටේ පාරක් හදාගෙන අර කැමරා ශිල්පියාව ඇන්දුවා. ඔහුත් රෙද්ද පෙන්නපු ගමන් හොඳට කපලා මහලා තමන්ට ෆිට් වෙන ගානටම ඇඳගත්තා. අකුරට කියන්න ඕනේ මෙච්චරයි. එකක් අර උපදේශකතුමා අඳන්න හරි දක්ෂයි. සහ කැමරා ශිල්පියා ඇඳගන්න හරි දක්ෂයි. ඒක ඔවුන් දෙන්නට අදාළ කතාවක් නෙමෙයි. අපිට ගලපගත්තොත් අපිත් ඕන තරම් ඔය වගේ සිද්ධි වලින් ඇඳලා ඇති. අපිත් ඕන තරම් ඔය වගේ සිද්ධි වලින් මිනිස්සු අඳලත් ඇති. ඒක නිසා එක එක්කෙනා අඳන්න හැදුවට ලේසියෙන් ඇඳගන්න එපා. සහ මිනිස්සුන්ගෙන් වැඩ කරගන්න ඕන වුණාම අඳන එක උපක්‍රමයක් හැටියට පාවිච්චි කරන්න එපා. ඒක ගැළපෙන්නේ නැහැ. ගිහින් එන්න. ලබන සතියේ අපි ඔක්කොම එකතු වෙලා තවත් අකුරක් ලස්සනට ලියමු.